මේ දිස්වන්නේ සුප්‍රකට මාතර වැවුරුකන්නල විහාරයයි. එය පසුකොට බෙලියත්ත දෙසට ගමන් ගන්නා විට හමුවන්නේ වලස්ගල කඩපිලයි. ඊට නුදුරින් පිහිටා ඇත්තේ දෙමට පිටිය ගමයි. වර්තමානයේ මෙසේ දිස්වන දෙමට පිටියේ කයිදේරම් වත්ත යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානයේ මීට අවුරුදු 95කට පමණ පෙර දක්නට ලැබුණේ මෙවන් වූ නිවසකි. මේ නිවසේ විසු සිටින මළුව ගුරුගේ හෙන්ඩ්‍රික් සහ තල්පේ කංකානම්ගේ ජොසින්හාම යන දෙපළට දරුවන් 7 දෙනකි. එයින් 1918 අගෝස්තු 20 වැනි දින උපන් 3 වැනි දරුවා සිටින මළුව ගුරුගේ සයිමන්ය. කුඩා අවදියේ සිට සිය සිත් ඥානෝදය උදෙසා මහා ඇල්මක් දැක්වූ මේ පින්බර දරුවා පාසල් සමයේ හැඳුන්වේ SP දිස්නේරිස් යන නමින්ය. කීනි බුදු කෙනේ කුන් උපදින්නේ දුක කීනි මිනිසත් බව ලැබගන්නේ මෙද කීනි මෙසත්. මට අවුරුදු 5-6 විතර පාර දීලා තියෙන්නේ. ඒ කාලේ ළඟම පාසල වශයෙන් තිබුණේ දික්කල්ලේ මොග්ගලී පුත්තිස්ස බෞද්ධ මිශ්‍ර පාඨශාලා. අද ඒක කියන්නේ මුනිදාස් කුමාර මුළු මහවිද්‍යාලය. මම ඉගෙන ගත්තේ ඒ මුග්ගලී පුත්තිස්ස කියන ඒ ඉදා කැවිතිච්ච ඒ පාසලේ. ඒකට එන්න වලස්කල ඉඳලා 62. ඒ කාලේ සාමාන්‍යයෙන් කතා කර කර ඉන්න අවස්ථාවේ පන්ති 9 ඇහුවා ඒ වීරසිංහ පුරුතුමා. ඒක නගින් ඇහුවා ඉගෙනගෙන මම බලාපොරොත්තු ගෑනේ අනාලි. මම කිව්වේ මම මහණ වෙනවායි කියේ. පුංචි සයිමන් නොහොත් දිස්නේඩිස් සිසු කයිදේරම් වත්තට යාබද වත්තේ නිවසක සිදු පින්බර කටයුත්තක් කෙරෙයි ඔහුට සිත පැහැදුනේය. දසවියති මේ පුංචි දරුවා එදින සිය සිතේ තිබූ ආශාව වස්සානේ පිණිස වැඩ සිටි නායක ස්වාමීන් වූ මාතර පණ්ඩිත ශ්‍රී ධර්මවංශ හිමියන්ට හෙළි කළේය. එහෙත් උන්වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ වූහ. ගෙදරටත් කිව්වා, මාමටත් කිව්වා, නෑදෑයන් කාටත් කිව්වා මම බාර දෙන්නේ, මට මහණ වෙන්න ඕනේ කියලා. ඒ හැම දෙනාම කිව්වේ මේ ගමේ මහණ වෙච්ච කිසි කෙනෙක් හිටියේ නැහැ. තේරම කිවුරු වරින්. ඒ නිසා ඒ මහණ වීම ජයරා ගහලා ඉගෙන ගන්න. වස්සානය නිමාවිය. ගැමියෝ මහා සංගරුවන පෙරදැරිව පෙරහැරින් මාතර සිරිමංගල පිරිවෙනට ආහ. මේ සමග පැමිණි පුංචි දිස්නේරිස්ද සතුට ඒවා කොටගෙන පෙරහැරේ ගමන් කළේය. පැමිණි පිරිස පින්කමෙන් පසු නැවත ගම්බිම්බලා පිටත් වීමට සූදානම් වූද පුංචි දිස්නේරිස් මාතර සිරිමංගල පිරිවෙන වූ පින්බිමේ නතර වූයේය. ඒ තම සිතේ කාලයක සිට තිබූ අදහස ඉෂ්ට සිද්ධ කරගනු වටේනි. ඒ අනුව පිරිවෙනෙහි නැවතුණු දිස්නේරිස් සෝමදාස නමින් පිරිවෙන් ශිෂ්‍ය දිවිය ඇරඹීය. එකල මේ පුංචි සෝමදාස කෙතරම් ශික්ෂිත සිසුවෙකු විදියත් ඔහුගේ නමින් සෝම දූතන් වශයෙන්
පාලියට නැඟු සංදේශ කාව්‍යයක්ද රචනා කිරීමට මාතර ශ්‍රී ධර්මවංශ නායමයන් විසින් කටයුතු කළහ. පක්ෂීන් දූතයන් ලෙස යොදා ගනිමින් කෙරුණු සංදේශ කාව්‍යයන් අතරට මිනිසෙකු දූතයෙකු ලෙස යොදාගත් එකම සංදේශ කාව්‍යයද මෙයයි. කාලය ගෙවී ගියේය. 1932 සැප්තැම්බර් 12 දිනයි. සිරි මංගල පිරිවෙනෙන් සසුන් කෙතට තවත් පින්බර කුලකුමරකු තිරිනැවිය. ඉස්තිගේ සැප්තැම්බර් මාසේ 12 මානකර ඒ මට ඒ කාලෙ වෙනකන් තිබුණේ ඉස්කෝලේ. ගෙදරට පාවිච්චි කරේ SD ඩිස්නේරිස් කියලා. උපන් සාතිකේ තියෙන්නේ SD සයිමන් කියලා. අන්තිමට මාන කරනකොට එනම් තේරම කැරලා සෝමදාස කියලා මට නම දුන්නා. සෝමදාස නමින් තමයි හිටියේ. ඒතරේ එහෙම පැවිදි වෙලා 4 පන්තියට මේ බැඳුනේ. 4 ඉඳලා 3 ඉහළට ඉගෙන ගත්තා. ඒ කාලේ ඒ පන්තිවල පළවෙනිය නැත්තම් දෙවෙනියා හැම පන්තියකම ඉතින් දවසින් දවස ඒ මගේ වැඩපළවලට ඒ ගුරු ස්වාමීන් වහන්සේගෙන් බොහොම වතුර ලැබුණා. මයික් විදිහේ ප්‍රශංසා ලැබුණා. මම බොහොම හොඳට කීකරුව හොඳට ඉගෙනගෙන ඒ කටයුතු කරා. ඒක නිසා හතලියේ උපසම්පදා වුණා. අන්දරංග තිබිච්ච විශේෂත්වයක් තමයි ප්‍රතිපත්තිගරුක ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපි හඳුනගත්තා. අපේ නිකාය ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ බොහෝ වෙලාවට තුන් සිවුරෙන් සමන්විත හඳුරු කෙනෙක්. ගමනක් දුන්නක් යනකොට අපි දැක්ක විශේෂත්වයක් තමයි තනිකොට සිවුර දෙකට සිවුර කෙසියල්ලක් උන්වහන්සේ නිරන්තරයෙන්ම ඇඳ පුරෝගෙන යන සිරිතක් අපි දැක්ක. ඒ වගේම විහාරස්ථානයේ අනිත් භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේ වැඩිපුර යොමු වුණේ සමාජ සේවය සඳහා. අපි එනකොටත් උන්වහන්සේ මාතර ආරෝග්‍ය සේවා සමිතිය කියලා සමිතියක් පිහිටුවාගෙන මේකෙන් විශාල වැඩ කොටසක් කරමින් සිටියා. ඒකම අපිට මතකයි ඒ 60 ගණන් වල උතුරු නැගෙනහිර මහා සුලි සුළඟක් කැවිලි විනාශ වෙච්ච ජනතාව සඳහා අනාථ වෙච්ච ජනතාව සඳහා මාතර හරිස්චන්ද කර්මාන්ත ආයතනය එකට ඉදුණු සභාපති සී හරිස්චන්ද මහත්මයා එක්කලා එතුමාගේ ලොරි වලින් විශාල සහනාධාර තොගයක් ඒ පළාත් වලට ඇරගෙන ගියා. ඒ වගේ දැන් අනිත් අය සාසනික මෙහෙවරට වඩා අවධානයක් යොමු කළ අතර අපේ හාමුදුරුවෝ සමාජයේ පිළිබඳ සමාජයේ අසරණයන් පිළිබඳව සමාජයේ තැලන පොඩි වල ජනතාව පිළිබඳ වැඩි අවධානයක් උන්වහන්සේ තුළ තිබුණා. ඒ වලස්ගල පුන්නජී මෛර වංශ හිමියන්ය. මම පැවිදුණෙන් පස්සේ අපේ හාමුදුරුවෝ තවත් ශිෂ්‍යයන් කීප දෙනෙක් පැවිදි කළා. නමුත් ඒ අය අතර දැනට රැඳිලා ඉන්නේ ශාස්ත්‍රපති කැලණිය අජිත හාමුදුරුව පමණයි. උන්වහන්සේත් මේ සමාජ මෙහෙවරට පුදුමාකාර ශක්තියක් ධෛර්යයක් අදත් විහාරස්ථානයේ සියලුම කටයුතු උන්වහන්සේගට කටයුතු සිද්ධ කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නේ ශාස්ත්‍රපති කැලණිය අජිත හාමුදුරුව.
අපි උන්වහන්සේ පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කළ යුතු තිබෙනවා. අපි හැමෝගේ ශිෂ්‍යවරයෙක් හැටියට අපි දෙනවා තමයි ආදරයෙන් අපිට රැක බලා ගත්තා. තාම කරුණාවෙන් දයාවෙන් තාම හොඳට හොඳ නරක කළ යුතු දේ නොකළ යුතු දේ තාමත් හොඳින් අපිට කියලා දුන්නා. බොහොම ආදරණීය පිය කෙනෙක් වශයෙන් තමයි අපිට එහෙම ආදරයෙන් සැලකුවේ. වඩාත්ම කරුණාවෙන් යුක්තව යා යුතු මාර්ගය මොකද්ද කියන එක තමයි උන්වහන්සේ නිරන්තරයෙන් පැහැදිලි කළේ. සමහර අවස්ථාවල මොනවා කාරුණිකව කියලා දුන්නා. සමහර දැඩි විය යුතු තැන්වලදී උන්වහන්සේ ඉතාමත්ම හොඳින් කියන්නේ අපිට කිව්වා. ඒ වගේම අපිට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා. ඒ නිසා තමයි දීර්ඝ කාලයක් මුළුල්ලේ අපි ලොකු හාමුදුරන්ගේ සෙවණේ වැඩමින් තාමත්ම හොඳින් අද මේ දක්වාම මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ එහිදී අපේ සම්පූර්ණම ගෞරවය අපි මේ දක්වා යම් කිසි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නම් ඒ හැම දෙයකම ගෞරවය අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේට හිමි විය යුතුයි. තිරිමංගල පිරිවෙනට අඩුවක්ව තිබුණා චෛත්‍ය රාජයන් වහන්සේ නම. උන්වහන්සේ භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගෙන කොට ඒකේ ඉහළ මාලය චෛත්‍ය රාජයන් වහන්සේ නමක් ගොඩනගන්නට අදහස් කළා. මේ પરම්පරා තුනකට විතර කරන්න බැරි වෙච්ච කාර්යයක් වගේ විහාරස්ථානට අඩුවක් ප්‍රතිදිච්ච ඒ චෛත්‍ය හරි ගැස්සුවෙත් සිව්මුනි සෑ හැටියට. ඒ සිව්මුනි සෑ හැටියට හරි ගැස්සුවේ අපේ ලෝකේ පහළ වෙච්ච මේ බද්දකාගේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා හතරන් වෙනුවෙන් තමයි උන්වහන්සේ මේ චෛත්‍ය ගොඩනගන්නේ. ඒ චෛත්‍ය ගොඩනගගෙන පස්සේ උන්වහන්සේ මේකට අලුත් සංකල්පයක් තිබ්බා. මේ පල්ලෙහා ඉන්න කෙලෙස් බරිත පුජ්‍යලේ ඒගොල්ලෝ ටිකෙන් ටික භාවනා කරමින් භාවනා මධ්‍යස්ථාන. ඒ භාවනා කරලා කරලා ටිකෙන් ටික ටිකෙන් හරියට මේ චෛත්‍යයේ මුදුන වගේ මේගොල්ලෝ කෙලෙස් වලින් පරිත්ත මිසුන් ඒ භාවනා කරලා කෙලෙස් නැති කරගෙන රහතන් වහන්සේ කියන මේ උදාර සංකල්පය තමයි චෛත්‍යයේ පොතෙන් නිරූපණය වෙන්නේ කියලා අලුත් සංකල්පයක් මේකට දුන්නා. මේ විහාරස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වුනේ උන්වහන්සේ ඉදිකල මේ චෛත්‍ය රාජයන් වහන්සේත් එක්ක. හැබැයි මේ ඉදිකිරීමේදී තුන්වහන්සේට පුදුමාකාර ගැටලු තිබුණා, බාධක තිබුණා. අභ්‍යන්තරයෙන් බාහිරින් වගේම අභ්‍යන්තරයෙන් තිබුණා, කිසි දෙයකින් සැලුනේ නැහැ. ආරම්භ කරපු කාර්යය ඉතාම සාර්ථකව හා ඉතාම හොඳින් කිරීමේ අදිෂ්ඨාන ශක්තියක් තිබුණා. අපට නම් සැබවින්ම ඇතිවෙන්නා වූ බාධක තුළින් අපි දුරුමුඛ වෙමු, දුර්වල වෙමු. ඇතැම් වෙලාවට විහාරස්ථානයේ අතිතරල යන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අපේ හාමුදුරු ඒ පුදුමාකාර ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් තම ආලෝකයේ අඳුරුලොව එළිය කරන්නට දායාද කරන දිනසුරුව සැමදා බබලන්නාසේම තම දැනුම හා සවිය සමාජයේ එළිය කරන්නට දායාද කරන උතුමෝද නිරතුරුවම ලොවේ බබලති. සසුන් ගෙතට පිවිසි මුල් සමයේ අප මහා යතිවරයන් වහන්සේගේ උදාරතර සිතුවිල්ලෙන් ආරම්භ කළ මාතර මඩියේ ශ්‍රී ධර්මවංශික දහම් අධ්‍යාපන සිප්ඵල මුළු මහත් ප්‍රදේශය පුරාම ගුණාත්මක පින්කෙතක් බඳුය. එයින් ඔද වැඩුණු වල්පල ගම්වැසියන් උදෙසා සිය ගුරුදේවයන් වූ
ශ්‍රී ධම්මවංශ නාහිමියන්ගේ ඉල්ලීම අනුව මේ ශ්‍රී මංගල විහාරස්ථානයේදීද දහම් පාසලක් ඇරඹිනි. එය ශ්‍රී මංගල දහම් පාසලයි. පැවිදි වූ දා පටන්ම සමාජය වෙනුවෙන් තම මෙහෙවර ඇරඹු මෛරවංශ හිමියෝ 1962 දී ගිලනුන්ට සංග්‍රහ කිරීමේ උතුම් චේතනාවෙන් ඇරඹි මාතර ආරෝග්‍ය සේවා සංගමය දැන් 50 වසරක් සම්පූර්ණ කරමින් සාර්ථක සමාජ සත්කාරයක යෙදෙමින් සිටි සෑම පොහො දිනකම මාතර රෝහලේ සිදු කරන මෙම සංග්‍රහයට අමතරව අසරණ දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා මෙම කීර්ති කුමාර ළමා නිවාසය 1965 උන්වහන්සේ ආරම්භ කළහ. ශ්‍රී මංගල ලදරුවේන සහ දිවාසුරක මධ්‍යස්ථානයත් සහිත ලදරු පාසල ආරම්භ කළේ වයෝවෘද්ධව ජීවිතයේ සැඳෑ සමය ගෙවන මව්පියන්ට මේ සුවසෙවන නිවහන ඉදි වූයේත් අප නාහිමියන්ගේ සංකල්පයක් අනුවය. සදහම් කරුණු වලලා උන්වහන්සේ ලියූ දහම් පොත් සංඛ්‍යාව අතිවිශාලය. දෙයි දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා විජය ළමා පුවත්පත හා සම්බන්ධව උන්වහන්සේ සිදු කරන 900 වසට නව සංකල්පනා ලිපි මාලාව අනාගතයේ යහපරපුරකට පෙරදැක්මකි. ක්‍රියාකාරීත්වය ගැන කල්පනා කරලා සතුටෙන් ජීවත් වෙනවා. ඒ සතුට මට ලැබිලා තියෙන්නේ ඒ වගේ මම කරගෙන ගිය කටයුතු සාර්ථකව කරගෙන යන්න අර හාමුදුරුවක් ප්‍රධාන ඒ දායක පිරිසෙන් ලැබෙන සහයෝගයයි. ආරෝග්‍ය සේවා සංගමය තිබීමේ නියම් ප්‍රතිඵල සමාජයට ලැබෙන ඒගෙන් බලවත් සේවයක් ආයතන කීපයක් ඇති කරලා තියෙනවා. ළමයන් ඒකවල මුද්‍රණය කරලා තියෙනවා. ළමයාගේ පටන් ඊට මහල්ලාගේ ඒ ඕන කරන ආයතන කියලාම මේ ස්ථානේ හදලා තියෙනවා. ඊළඟට සෑම කෙනාකටම ඉහි පැවැති දෙපිරිසටම භාවනා කරලා තමන්ගේ හිත දියුණු කරගෙන ඒ නියම සුවය ලබන්න මාර්ගය පාදලා තියෙනවා. ඒකෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ වැඩ පිළිවෙලකට
සහභාගී වෙන්න ලැබීම මගේ ජීවිතේ මම ගත්ත විශාල ප්‍රතිඵලය කියන එක. ඔබ හැමෝටම කියන්න තියෙන්නේ තමන්ගේ ජීවිතයෙන් තමන්ට පසු කාලේ බැරි වෙනකොට දුර්වල වෙනකොට සතුටු වෙන්න පුළුවන් විදිහට ගත කාලය ගත කරන්නේ කියන්නේ. එතකොට ඒකෙන් තමන්ටත් සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. මේක තමයි අර ගාථාවක් තියෙනවා. ඉමේනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍යාගෙන නිවන් දක්නාත්තේ නිවනට පැමිණෙනතේ බාල්‍යයන්ගේ සේවනයක් නොලබා කල්්‍යාණ මිත්‍රයන් මා සේවනය කරන්නට ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව බොහොම වැදගත්. හැම දෙනාටම පුරුවන්ගේ සරණයි. නිවන් දක්නාත්තේ නිවනට පැමිණෙනතේ බාල්‍යයන්ගේ සේවනයක් නොලබා කල්්‍යාණ මිත්‍රයන් මා සේවනය කරන්නට ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව බොහොම වැදගත්. හැම දෙනාටම